මේ ස්පූති ප්‍රදාතා කියන ඉන්දියානු ශිෂ්‍යාව විනාඩියක් ඇතුළත එකේ ඉඳන් 132ට ලියපු විදිය මං කලින් ෂෝට් වීඩියෝ එකේදී පෙන්නුවානි. දන්නවද? එයාට පුළුවන් හුස්ම ගන්නේ නැතුව එකේ ඉඳලා 100ට ගණන් කරන්නත් 100 ඉඳලා ආපහු එකට එනකන් ගණන් කරන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 ඔහොමද? ඔය ප්‍රැක්ටිස් කරන්න ගිහිල්ලා හුස්මේ මිහිර කරගන්නවා නෙමෙයි යා. මේ පොඩි එක අනාගතයේදී ලෝකෝත්තරෙක් වෙයි කියලා හිතන කට්ටිය කෝබලන වීඩියෝ එකට ලයික් එකක් දාන්න. පේනවනේ පොඩි කමටද තියෙන කපටිකම කියලා. මෙන්න බලන්න මේ මිනිසයා තමන්ගේ ගිටාර එක ප්ලේ කරනකොට මේ වැවේ ඉන්න කෘමි විශේෂයකට ප්‍රතිචාර දක්වන විදිය. මරු නේද? කොහොම වුණත් සංගීතයට ලැබි කට්ටියක් වගේ නේ. ගුවන් යානයක යද්දී එළියට අත දැම්මොත් මොනෝ වෙයිද? ඔන්න බලන්න කොහේ නම්. අම්මෝ. ඔයාලා මේ දකින්න යාළුවනේ පණ පෙටින් ඉන්න සර්පයෙක්ගේ හදවත ගැහෙන විදිය. අදමයි නේද දැක්කේ. ඒ වුණාට ඉතින් මේව ඔයාලට පෙන්නනවට මිස්ටර් පුදුමයාට ලයික් එකක්වත් නැහැ. රයිට්. තෑන්ක් යූ. මෙක්සිකෝ වල ඉන්න මේ ආබාධිත පුද්ගලයාගේ වීල් චෙයාර් එක එහෙම හේගෙන යන්නේ කවුද කියලා බලන්නකෝ. සමහරුන්ට නම් හිතෙනවා ඇති මේ සතා පව් කියලා. හැබැයි ඔයාලට පේනවද මෙයා මේ දේ කරන්නේ කිසිම බලකිරීමක් හින්දා නෙමෙයිනි. ලණුවක්වත් දාලා මෙයා මේ පුටුවට බැඳලත් නෙමෙයිනි තියෙන්නේ. මේක ඇවිල්ලා තනිකරම මේ මිනිහයාට තියෙන ආදරේ. චීන ජාතික හමුදා නිලධාරියෙක් අන්තර්ජාලයට උදාහරණලා තිබුණ මේ වීඩියෝව මුළු ලෝකෙම කතාබහට ලක් වුණා. කොහොමද? අදෘශ්‍යමාන රෙද්දක් නේද? මෙයා කියන විදිහට මේක ක්වොන්ටම් තාක්ෂණය භාවිතා කරලා නිෂ්පාදනය කරපු රෙද්දක්. කොහොම වුණත් ගොඩක් දෙනා කියන්නේ මේක දෘශ්‍ය ප්‍රයෝග පාවිච්චි කරලා නිෂ්පාදනය කරපු වීඩියෝ එකක් කියලා. මෙන්න බලන්නකෝ මේ පතොක් වර්ගයේ මැදින් රෝස පාට ලස්සන්ට බැහැලා තියෙන්නේ මොනවද කියලා. චූටි චූටි මිරිස් කරල් වගේ නේ. මීට වඩා හොඳයි වලක් කපාගෙන වැලලෙනවා කියලා කතාවක් ඔයා අහලා තියෙනව නේද? අහලා තිබුණාට කවදාවත් දැකලා නැහැ නේ එහෙම දෙයක්. මෙන්න බලන්නකෝ මේ මකුලුවා කරන්නේත් අන්න ඒක. කොහොමද? පස්ටික දාගෙන ලස්සනට වැලලුණු හැටි. මෙන්න මේකත් පට්ටම ලස්සන වැඩක්. බලන්නකෝ වෙන දේ. ඉන්දියාවේ ගම්බද ප්‍රදේශයක පළලින් අඩු ටිකක් ගැඹුරු වලකට වැටිලා ඉන්න කෙනෙක්ව බේරගන්න මේ පිරිස ගන්න මේ උත්සාහය කොහමද? යාළුවෝ ටික කකුල් දෙක අත ඇරියත් උටින් සොරිම තමයිනේ. බලන්නකෝ ඔයාලා මේ කාවද බේරගන්නේ කියලා. ප්‍රොඩක්ෂන් ඒරියා වලට, ඔපරේෂන් තියටර්ස් වලට, ඔය වගේ දේවල් වලට ඇතුල් වෙද්දී කකුල් වලටත් ආවරණයක් පළඳින්න ඕනේ. මේ තියෙන්නේ කිසිම මහන්සියකින් තොරව ඒ වගේ ආවරණ පළඳින්න පුළුවන් අපූර්ව උපකරණයක්. දැකලා නැහැ නේද කලින්? ඉතින් මේ වගේ ලෝකෙ වටේ අපූරු තොරතුරු දිනපතා නරඹන්න මිස්ටර් පුදුමයා channel එකත් subscribe කරලා දිගට මේක එතු වෙලා ඉන්න. කුඹලාමාළු කෑවා නම් විඳවාපම් බලලෝ කියලා කතාවක් අහලා තියෙනවා නේද? හැබැයි ඉතින් මේක දැක්කම අපිට කියන්න වෙන්නේ ඉත්තෑමස් කෑවා නම් විඳවාපම් කොටියෝ කියලා තමයි. පේනවනේ ඉත්තෑමස් ඩිංගක් ඉන්න මෙයා විඳින දුක ජීවිතේටත් වඩා පෙරේතකම ලොකු වුණාම ඉතින් ඔහොම වෙනවා තමයි. භූමිකම්පාවකට කලින් ඒක සත්තුන්ට දැනෙනවා කියලා අහලා තිබුණාට වා ඒක දැකලා තියෙනවා. බලන්න මේ පූසන්ට එක කලින්ම දැනෙන විදිය. ඔන්න දැන් තමයි භූමිකම්පාව පටන් ගත්තේ. තමන්වම හිම වලින් වැහිලා යද්දිත් මේ බිත්තර දෙක ආරක්ෂා කරන්න මේ රාජාලි මව කරන කැපකිරීම කොහොමද බලන්නකෝ. විශේෂයෙන්ම මේ වගේ කාලෙක අපේ රටේ දෙමව්පියෝ දරුවන් වෙනුවෙන් කරන කැපකිරීම අසීමිතයි. සමහර විට ඒ කැපකිරීම දරුවන්ට නොපෙනී තියෙන්නත් පුළුවන්. කොහොමද අපි ගේම් ගහනකොට මේ වගේ සිද්ධියක් වුණොත්? ලස්සනට එඩිට් කරපු ක්‍රියේටිව් අයිඩියා එකක් නේ. කොබලන්න සුපර් මාරියෝ ගේම් එක ගහලා තියෙන අය. කාර්ය බහුලත්වයේ ඉඳම අපේ පෞද්ගලික වැඩ කටයුතු පවා අපිට සමහර වෙලාවට අමතක වෙනවනේ. නිතර නිතර පිරිසිදු වතුර පානය කිරීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට සෑහෙන වැදගත්. ඉතින් වතුර පානය කිරීම අමතක වෙනවට මේ සමාගම නිෂ්පාදනය කරලා තිනවා වතුර බොන්න මතක් කරන උපාංගයක්. මේක ඕනිම බෝතලයකට සවි කරන්න පුළුවන් වෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අමතක වෙනවා නම් එකක් ගත්තට ඕන පාඩු නෑ. බ්‍රසීලයේ පාටියක් අතරතුරේ ඒ අසලට ආපු මේ මැකෝ ගිරව දන්න ඩාන්ස් එක කොහොමද බලන්නකෝ. බෙල්ල කඩාගෙන ඩාන්ස් කරනවා කියන්නේ මෙන්න මේ වට තමයි. චිම්පන්සි ගැන මං කලින් වීඩියෝ වලත් ඕනි තරම් කතා කරලා තියෙනවානේ. මතකනේ ඉබ්බෙක්ට ඇපල් කවන චිම්පන්සියෙක්, සුපිරියට ෆෝන් එක ඔපරේට් කරන චිම්පන්සියෙක්ගේ වීඩියෝ වල මං පෙන්නුවා. අද මම ඔයාලට පෙන්වන්නේ පාඩුවේ වාඩි වෙලා තනියම නියපොතු කපන චිම්පන්සිය. අපේ මේ මිනිස් හදවත සහ පෙනහළු දෙක අපි හුස්ම ගද්දී මොන තරම් පිම්බෙනවද කියලා පෙන්වන්න තමයි මේ පුද්ගලයා මේ ලෑස්ති වෙන්නේ. කොහමද බලන්නකෝ පිම්බෙන පිම්බිල්ල.
ඇමේසන් වනාන්තරයේ ඉඳලා හොයාගෙන තියෙන මේ අපූරු සමනලයා කොහොමද? අපේ ඇස් කඩාගෙන යන්න තරම් මහා අමුතුම නිල් පාටක් තියෙන්නේ නේ. කවදා හරි ඔයා දැකලා තියෙනවද අති දැවැන්ත නැව්වල නැංගුරු මුහුදට දාන විදිය? දැකලා නැත්නම් ඔන්න බලා ගන්නකෝ. දලඹුව දැකලා තිබුණාට ඔයා කවදා හරි දැකලා තියෙනවද මේ විදිහේ විනිවිද පේන දලඹුවෙක්? ක්ලියර් ස්කින් කැටපිලර් කියලා තමයි මෙයාව හඳුන්වන්නේ. පුංචි කාලේ පුදුමයාගේ තවත් සුන්දරම මතකයක් තමයි මේක. දන්නවද මේ පුංචි මීවන පැලෑටි මොකද්ද කියලා? ඇත්තටම මම තාම මේවැ නම නම් දන්නේ නැහැ. හැබැයි අපි පුංචි කාලේ මීවර කිව්වේ පච්චකොළ කියලා. මේ වීඩියෝ එක බලන ඔයාලගෙන් කී දෙනෙක් මේ වැඩේ කරලා තියෙනවද? කරලා තියෙන අය වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්නකෝ. ජපානයේ ෂොපින් මෝල් එකක උඩ තට්ටුවේ නිර්මාණය කරලා තියෙන මේ අපූරු නිර්මාණය කොහොමද? මේක 3D ස්ක්‍රීන් එකක්. හැබැයි ඉතින් දකින කෙනෙකුට පේන්නේ මු ජීවමානවම මෙතන ඉන්නවා කියලා. ඔයාලට මතකද පරණ Windows computers වල desktop එකේ තිබුණු මෙන්න මේ wallpaper එක? ඉතින් මෙයාලා මේ wallpaper එකේ තිබ්බ පින්තූරය ඇත්තටම තියෙන තැනට ගිහිල්ලා බලන්නකෝ ඒක දැන් තියෙන විදිය. මුලින්ම පෙන්වන්නේ සුපිරියටම හඩවල් අනුකරණය කරන්න පුළුවන් අපේ රටේ මල්ලි කෙනෙක්ව. අපේ රට තාමත් මේ දේවල් ආගන්තුක වුණත් මේ වගේ දියුණු තාක්ෂණික උපක්‍රම රටක් දියුණුව කරා ගෙනියනවා නම් අනිවාර්යයෙන්ම භාවිතා කරන්න ඕනි. ඒත් ඇත්තටම කියන්න කනගාටුයි අපේ රටේ බොහෝ තරුණ පිරිස් තවමත් ප්‍රෞඩ අතීතයක් ගැන කියෝ කියෝ වහල්ලු වගේ තමන්ගේ දේශපාලන පක්ෂයට කඩේ යනවා. මකුලුව දැල් බඳිනවා දැකලා තිබුණාට බලන්න මේ තරම් සමීපව ඒ කටයුත්ත වෙන්නේ කොහොමද කියලා ඔයා කලින් දැකලා නැහෙනි. බල්ලෙකුට කඩුවක් දීලා මේ මිනිහා කරගන්න මෝඩ වැඩේ කොහොමද බලන්නකෝ. ඇත්තටම මූ නම් ගියාත්මක හොඳ කඩු සටන් ශිල්පියෙක් වෙන්න ඇතිනේ. බලන්නකෝ සුපිරියටම සටන් කරනවා. චීනේ දුම්රිය මැදිරියක් තමයි ඔයා මේ දකින්නේ. යකෝ මේ මිනිහා දිගට දිගේ මේ ඇදගෙන යන්නේ හෙන එළු පට්ටියක් නේද? එළුවන්ටත් එක ටිකට් ගත්තා දන්නේ නැහනේ. ස්ටේබලයිස් කරපු කැමරාවකින් රෙකෝඩ් කරපු මේ වීඩියෝ ක්ලිප් එකෙන් ඔයාට හොඳටම බලා ගන්න පුළුවන් අපේ පෘථුවියේ භ්‍රමණය සිද්ධ වෙන විදිය. මෙන්න බලන්නකෝ පැසිෆික් සාගරයේ අඩි 650 ගානක ගැඹුරකින් හොයාගත්ත මේ අපූරු වීදුරු බූවල්ලව. ඉතින් ලෝකෙ වටේ අපි නොදකපු දේවල් තව කොයිතරම් නම් ඇද්ද නේද? ඉතින් මේ හැමදේම පුළුවන් තරමින් ඔයාලට අරගෙන එන්නම් වීඩියෝ එකත් ලයික් කරලා එහෙනම් channel එකත් subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න Mr. පුදුමයත් එක්ක.